රනිල් වික්‍රමසිංහමේ සූදානම් වෙමින් තිබෙන්නේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට ජනතාවගේ විරෝධය ජනතාවගේ උද්ඝෝෂණය පවත්වන්න ආණ්ඩු ක්‍රමවස්ථාවෙන් ලබා දී තිබෙන නිදහස මුළුමනින්ම උල්ලංඝනය කරමින් මුර්ග ඒකාධිපතියේ කැටයට කටයුතු කරන ස්වභාවය තමයි මේ පෙන්නු කරමින් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහත් ඔහුගේ ගෝල බාලයනුත් හිතනවා ජනතාව නිවට වෙලා නියාලු වෙලා ජනතාව මොනතරම් පීඩාවට පත් වුණත් ගෙදරට වෙලා නිදාගනිදී කියලා. ඒ රනිල් වික්‍රමසිංහ ඔයගොල්ලන්ගේ පැරණි පරම්පරාව. මේ පාර්ලිමේන්තුවෙන් අටව ගන්න ජනාධිපති ධූරය තමන්ගේ ඔළුවට ගහලා මේ ජනතාව මෙත මේ එල්ල කරන මර්ධන ක්‍රියාමාර්ග රනිල් වික්‍රමසිංහ නතර කළ යුතු. දැන් ජනතාව සාමකාමී උද්ඝෝෂණ කරනකොට රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙලා තිබෙනවා තමන්ට මුණු කුඩා භූමියක් වෙන් කරගෙන අධිආරක්ෂක කලාප ඇතුළේ ජීවත් වෙන. මේ රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕන. ඔයගලන්ට තව තවත් ඔය අධිආරක්ෂක කලාප පොඩි කරගනිමින් ගුලක් ඇතුළට රිංගන සිද්ධ වෙන බව. මේ රටේ ජනතාවගේ කලාප ඊට වඩා ලොකුයි. ලක්ෂ ගණන් කොළඹ නගරයේ වටලන දිනේ වැඩි ඈතක නොවන බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. මේ කිසි කෙනෙක් දවසක් හරි රිමාන්ඩ් එකේ ඉන්න ඕන නැහැ නෙවෙයි. මිනිමරුවන් අමාත්‍ය දුර දරනවා. අපරාධකරුවන් අමාත්‍ය දුර දරනවා. උසාවියෙන් කෝටි 2කමාරක් දඩයක් ගහන නියමුන්, ලක්ෂ 20ක වන්දියක් නියමුන්, අවුරුදු 4ක් ඇඟ බැඳපු ප්‍රසන්න රණතුංගල ඇමතිකම් දරනවා. මේ කිසි තරුණෙක් එක දවසක්වත් පොලිස් කූඩුවක පැයක්වත් ඉන්න ඕන මිනිසු නෙවෙයි.